ඔබට මතකයි එදා පාර්ලිමේන්තුවේ චොකාමල්ලි පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන දවසේ හරක් මස් හරක් මැරීම තහනම් කළා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ යෝජනාවක් ආවා කියලා අර වැඩේට වඩා වෙන පැත්තකට අවධානය යොමු කරන්න උත්සාහ කළා. දැන් අද ඊට 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට දාන වෙලාව වෙනකොට අර පාතාල කල්ලි නායකයෙක් කියන අර කුප්‍රකට මදූෂ් කියන පුද්ගලය ඝාතනයට ලක් වෙනවා අද උදේ. ටයිමින් පොඩ්ඩක් එහෙට මෙහෙට වුණාද කියලා අපි දන්නේ නැහැ. කොහොම වුණත් මේකේ අවධානය දැන් වෙන පැත්තකට ගිහිලා තියෙනවා. මේ සිද්ධිය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අවධානය වෙන පැත්තකට යොමු කරන්න උත්සාහ කරනවා. නමුත් මේ වැඩේ අසාර්ථක උත්සාහයක් හැටියට අපි දකිනවා. අද වෙනකොට සමාජයේ කතා බහලක් වෙනවා මේ පාතාල නායකී මේ සමාජයෙන් අයින් කරන්න ඕනි. වැරදි කරන අය මේ සමාජයෙන් අයින් කරන්න ඕනි. ඒකට නීතිය අධිකරණය පාවිච්චි කරන්න ඕනි. ඒක පිළිබඳ කිසි තර්කයක් නැහැ. නමුත් අද වෙනකොට මේ ඝාතනයත් සමග කවුරු ඝාතනය කරාද කියලා අපි දන්නේ නැහැ. මේ ඝාතනයත් සමග එදා මදූෂ් අත්අඩංගුවට ගත්තු වෙලාවේ දේශපාලඥයන්ගේ නම් 80ක් ඔහු හෙළිදරව් කරා කියලා මාධ්‍යවල පළ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා දේශපාලඥයන්ගේ නම් 80ක් ඔහු හෙළිදරව් කරා කියලා. එතකොට මේ ඊයේ අල්ල ගන්න ගියේ මේ අද උදේ පාන්දර අල්ලගත්තේ කුඩු කිලෝ 22ක්. කුඩු කිලෝ 22ක් ඊට ඉස්සරින්ද කුඩු කිලෝ 10ක්. හැබැයි කුඩු නැව් ගණන් ටොන් ගණන් ගැන කතා කරේ මදූෂ් සම්බන්ධයෙන්. එතකොට කුඩු කිලෝ ටොන් ගණන් නැව් ගණන් ඒ වගේම දේශපාලඥයන්ගේ නම් පිළිබඳ තොරතුරු ඒ වගේම මේකට සම්බන්ධ ප්‍රභු මේ කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන කණ්ඩායම් පිළිබඳ සියලු තොරතුරු මේ සිද්ධියත් එක්ක අද උදේ සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක එහෙමම නිදන් ගත වෙනවා. එතකොට මෙතනින් එහාට මේ පිළිබඳ තොරතුරු එකක්වත් එළියට එන්නේ නැහැ. එතකොට මේ සිද්ධ වෙච්ච සිද්ධිය පොලිස් ආරක්ෂාව බාර අවුරුදු එකමාරක් හිටපු පුද්ගලයෙක් මේ කුඩු කිලෝ 22ක් අල්ලන්න ගිහිල්ලා අහිමි වෙන්නේ ඔත්තුකරුවෙක්. අහිමි වෙන්නේ සාක්ෂිකාරයෙක්. අපිට මේ පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුද්ගලයාගේ දන්න ප්‍රමාණය ඒ දේශපාලඥයන්ගේ 80 දෙනාගේ තොරතුරු ඒ වගේම මේ කරුණුකාරණා සියල්ල තවත් ගන්න තිබිච්ච අවස්ථාවක් ආණ්ඩුව මගහැරගත්තා කියන එක තමයි ඒක හිතාමතා මගහැරගත්තා කියන එක අපිට චෝදනා කරන්න මේ වෙලාවේ සිද්ධ වෙනවා.